පෙට්ටෝක්කෙන් ආයිබෝන් කියනවා අද දවසේදී අලුත් අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා එයාගේ ආදරණීය සුරතලා එක්ක. මෙයා මේ දැස්සල ගොඩක් ජනප්‍රියයි මේ ලිටල් ස්ටාර් එකත් එක්කනේ. I think සිනලි රුවන් යා ආයිබෝන්. ආයිබෝන්. කොහොමද මේ දැස්සල පෙට්ටෝක් ගොඩක් බලන කෙනෙක්? ඔව්. ෆෑන් කෙනෙක් අපේ පොඩ විස්තර කියන්න ඕන. ඇත්තටම පෙට්ටෝක් හරිම ලස්සනයි. ඒ වගේම මම හැමදාම වගේ බලනවා. එක එක අමුත්ත ඉතින් එනවා. जीवित දැන් දවස් 4ක් විතර ඇති. දැන් ඔයා කොහොමද මෙයාට දක්වන ආදරවට කලිනුත් හිටියා නේද? ඔව් මම කලිනුත් හිටියා. ජර්මන් ෂෙපර්ඩ් එකෙක් හිටියා. ලොකු එකෙක්. ඔව් නෑ එයාත් මාස 5ක් විතර. තව ෆොමනේරියන් කෙනෙක් හිටියා ලයන් ෆොමනේරියන් කෙනෙක්. දැන් ඉතින් ඔයාට ඒ කියන්නේ සුරතලුන් කීප දෙනෙක් හිටියා. වැඩිපුරම කාටද ආදරේ දැන් ආදරේ මෙයාටද? හැමෝටම ආදරේ. දැන් ඉතින් මෙයාට ආදරේ. දැන් ඔයාලට පූස්ට් පැටියෙකුත් ලැබෙන්න ඉන්නවලුනේ. ඔව් පූස්ට් පැටියෙකුත් ලැබෙන්න ඉන්නවා. කොහමද ඔයාලට තියෙන ප්‍රතිචාර දැන්? කට්ටිය ඔයාලට ආදරේ කරන කට්ටිය ඇති ගොඩක්. ඔව් ගොඩක් ඉන්නවා. හැමෝම කියනවා මගේ dances ලස්සනයි කියලා. ඉතින් වෝට් කරනවා කියලාත් කියනවා. බලමු ඉතින් ඉස්සරහට. දැන් ඔයාව ගොඩක් වෙලාවට famous වෙලා තියෙන්නේ මේ සත්තුන්ගේ ආදරේ ලබන සත්තුන්ගෙත් එක්ක ඉන්න කෙනෙක් විදියටනේ. පොඩ ඒකනේ කතා කියන්න පොඩ. හැමෝම ඉතින් මාව දන්නේ සත්තු ඉන්න සත්තුන්ට ආදරය කරන පුංචි ළමෙක් වගේ විදිහට ඉතින් හැමෝම මට ගොඩක් ආදරේ ඒක නිසා ඉතින් තවදුරටත් මම ඉතින් සත්තුත් එක්ක වෙන බලාපොරොත්තු වෙනවා. දැන් ඉස්සරහට ගොඩක් සත්තු ඇති කරගෙන ඉන්න දැන් තාත්තත් ඉන්නේ. තාත්තත් මාළුන්ට ගොඩක් ආදරේනේ. ඔව් මාළුන්ට. අම්මත් ආදරේ සත්තුන්ට. අම්ම ගොඩක් ආදරේ සත්තුන්ට. අහහ. අම්ම තමයි ෆොමනේරියන්ස්ලා ඒගොල්ලන් ගෙනාවේ. ඉතින් ඒගොල්ලන් බලාගෙන හිටියා. දැන් අම්මා කිව්වා මේ ඔයා ගැරඩියෙක් දුන්නත් හදා ගන්නවලු ආදරේ. එච්චරටම සත්තුන්ට ආදරේලු. දැන් ඔයාට ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ වගේ ප්‍රසන්ට් එකක් හම්බුණාම කල දැන් චුට්ට අමාරුයිනේ. ඔව් ටිකක්. තාම ආව විතරයිනේ. එහෙම වුණාන් පස්සේ ඔයාට දැනුණු හැඟීම ඒ කියන්නේ දැන් ඔයා ගොඩක් වෙලාවට ජනතාව අතරට ගිහිල්ලා තියෙන්නේ මේ සත්තුන්ට ආදරේ කියන එක. පොඩක් ඒ ගැන කියන්න. මම වයිසෙඩ් එකේ ජූනියර් මෙම්බර් කෙනෙක් ඉදිරි හිටියා. ඒ වගේම අපේ තාත්තා සුරතල් මස නැති කරනවා. ඒ වගේම ඉස්සරම හිටියා සුදුමීයා ඉන්නේ. ඒගොල්ලෝ හිටියා වටුකුරුල්ලෝ ගිනි කුකුලෝ රැබිට්ස්ලා හිටියා තාරාව පාත්තය බල්ලෙක් ඔක්කොමලා හිටියා. ඉතින් ඉස්සර සත්තු ඇත්ත කියලා තමයි අපේ ගෙදරට කියන්නේ. ඉතින් එහෙම තමයි. සෙගන්ස් සත්තු කොහොම හිටියා වගේ කොහොම හිටියා ඔව් ඔක්කොටම එක වගේ ආදරයක් දක්වනවා දැන් මොනවද මේ දැන් මේ ඉන්නේ කොක ස්පැනියල් කියන්නේ නේ එතකොට දැන් මොනවද ඔයා දැන් මෙයත් එක මේ දවස්වල දැන් ඉස්කෝලේ දැන් ඉස්කෝලේ කී වසරේ දින් ඉස්කෝලේ 8 වසරේ 8 වසරේ 8 වසරේ ඉගෙන ගන්න ගමන් දැන් ඉස්කෝලේ ගියාට පස්සේ මෙයත් එක ඉන්න අමාරු වෙන්නේ ආයි හවසට තමයි ඉන්නේ වෙනතකන් ඉන්නේ අම්මත් එක්ක මොනවද සාමාන්‍ය මෙයාට කන්න දෙන්නේ එයාගේ ඩොග් ෆුඩ් එක දෙනවා ඒ වගේම මිල්ක් එක දෙනවා ඒවත්ින් දෙනවා එයා එයා ඕන එකක් කන්න කැමති ඒකින්ද ඉතින් අවුලක් නැහැ දැන් පුංචි ළමයි වුණා සමහරවිට ආදරේ වැඩි ගමන මේගොල්ලෝම කියලා නාවනවා ගොඩක් හරිද දවස ගානේ සමහරවිට නාවනවත් එහෙම නාවනවද
අම්මා තමයි යව නාවන්නේ. ඉතින් අම්මා නාවමු කියනකොට මට තේරෙනවා. මම එහෙම කරන්නේ නැහැ. ගොඩක් නාවන්නේ නැහැ. නැහැ. ඔයාලා තනියම කරන්න අමාරුද අම්මා චූටි ඉන්නනේ. අම්මා අමාරු මෙයා දඟලනත් එක්ක. වතුරට ගොඩක් කැමති මෙයා. වතුරට ගොඩක් කැමති. කොක ස්පයිනල් එහෙම තමයි. ඉතින් දැන් මේ ෆස්ට් ටයිම් තමයි ආට කොක ස්පයිනල් කෙනෙක් හම්බෙන්නේ නේ. මීට කලින් හිටියේ ජර්මන් ෂෙපර්ඩ් නේ. ලයින් ෆොමනේරියන්. ෆොමනේරියන්. සිනිල් දැන් ඔයාලට ගොඩාක් ඉස්කෝලේ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඔයගේ යාළුවන්ගේ ප්‍රතිචාර ලැබෙනවා ඇති. විශේෂයෙන්ම ඔයා මේ සුරතුළුන් එක්ක ඉන්න හින්දා ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. සමහරවිට කියනවා ඇති ඔයාට මට පැටියෙක් ගිනත් දෙන්න කියලා මොන කියලා තියෙනවනේ නේ. එතකොට දැන් මේ කොහොමද දැන් ඔයාට ඉස්කෝලේ කාලේ ඉඳන් දැන් ඔයා කී වසර දින්නේ? 8 වසරින්. 8 වසරින්. මොකද ඉස්කෝලේ ගැන පොඩි විස්තරයක් කියන්න. කොහොමද ඔයාට ඉස්කෝලේ කට්ටියෙන් ලැබෙන? මගේ ඉස්කෝලේ අන්ලා විද්‍යාලය. නුගේගොඩ. ඔව් නුගේගොඩ අන්ලා විද්‍යාලය. ඉතින් ඒ විදුහල්පතිනිය ඇතුලේ සේලම ගුරු මණ්ඩලය මට ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම අනුලා වියනත් මට ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා SMS වලින්. ඉතින් ඒගොන් මම මේ වෙලාව ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඉස්කෝලේ ගැන ආඩම්බරයි මට. දැන් ඉස්කෝලේ ළමයි යාළුවෝ විදියට ඔයාගේ පැටියෙක් ඉල්ලුවදින් දෙනවද? දැන් මෙයාගේ පැටියෙක් හරි වට ඉල්ලුවදින් අර පර්ෂන් කැට් කෙනෙක් ඉන්නවා. එයාගේ පැටියෙක් හරි ඉල්ලුවදින් ඉල්ලුවත් ඉතින් දෙනවා. ඉතින් ඒගොල්ලත් සත්තුන්ට ආදරය ඇතිනේ. ඒකින් ඉතින් දෙනවා. ඉතින් අපි එහෙම කතා කර කර යනකොට ඉතින් අපි මේ ෆස්ට් ටයිම් නේ ප්‍රෝග්‍රෑම් එකට අපේ චූටිගේ ලබ්බ බෙක්කාවේ ඉතින් කියන අවුරුදු 12 දැන් ලිටල් ස්ටාර් ජනප්‍රියම තර වෙන බලාපොරොත්තු වෙන්නේ කෙනෙක්. ඉතින් අපි පොඩ්ඩක් දැන් ඔයාලට ඩාන්සින් පුළුවන්, ඔයාලට සිංගින් පුළුවන්, තව මොනවද පුළුවන්? මට ඩ්‍රම් කරන්න පුළුවන්, වගේන ඇනවුන්සින් වාදනය කරන්න පුළුවන්. ඔක්කොම පුළුවන්. මල්ටි ටැලන්ටඩ්. සින්දුවක් කියලා පෙන්නන්න දැන් බලන් ඉන්න කට්ටිය. අහුරු අල්ලමින් නග මුල කපගෙන දෙපෙළියේ පන් බැඳලා තබගෙන සිව් මුල්ලෙන් එක මුල්ලක් පුරාගෙන පැදුරක් වියමි මේ මුළුතුන් ලොව වටින. ඉතින් එහෙම තමයි මේ මේ දවස්වල යන්නේ. දැන් ඉතින් ඉස්සරහට මොනවද තියෙන බලාපොරොත්තු? ලිටල් ස්ටාර් එකේ ජනප්‍රියම තරවෙන තමයි බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් ඒකම සතුන්ටත් ආදරය කරලා ඉස්කෝලේ වැඩ කටයුතු කරගෙන ඉන්නේ. ඉතින් සිනෙලි තමයි අද දවසේදී පෙට් ටෝක් එකට ආවේ ලිටල් ස්ටාර් වල ජනප්‍රියම තරුව වෙන්න ඉන්න බලාපොරොත්තුෙන් සුරතලුන්ට ආදරය කරන චරිතයක්. ඒ වගේම පෙට් ටෝක් එකේ ලොකු ෆෑන් කෙනෙක්. හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බලනවා. ඒ හින්දම තමයි මේ සුරතලත් ඉන්නේ. හැබැයි ඊට කලින් ඉඳන්මත් හිටියානේ. ඒ හින්දම අර ආදරේ කියන එක වැඩි වෙලා දැන් මේ වෙද්දි දැන් තාපූස් වැඩිකුත් එන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉතින් අදාසෙදි බොහොම ස්තුති පෙට්ටෝක් එකත් එක්ක එකතු වුණාට. වාට බොහොම ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා අපේ පෙට්ටෝක් එකේ හදවතින්ම සුබපතනවා. Thank you. ඉතින් තව දවසක අපි වෙනස් ආකාර ප්‍රෝග්‍රෑම් එකකින් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් හැමදාම වෙන්නේ නැති හින්දා අපි අලුත් අපේ විදියට ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙනකන් අපි ගිහින් එන්න මේ සුරතලුම් වෙනුවෙන් පෙට්ටෝක්. Thank you.